Hari bidangkan nih, Pak. Baik segitu lagi. Macam dah sih. Sekolah dia dia masa dah tu. Ya, di bawah dia tiga sama ni saja. Ia kan ini sahre. Aha. Macam apa upan ni dia ni? Kawat dia? Jangan macam apa upan ni dia ni. Ini pasti kau macam jangan ini dalam mangga macam tegak dia jangan macam. Ia kan ini sekolah yang mana dia? Gedra kau tu ini. Mak, anggera dah ini kini nama ama. Sangat sakti nama. Anggera dapat saya muka sakti ini. Ibas ter nama Rui. Amal tak kul dek mana? Ukul ada dia berarti ini. Muka kupas ini berarti ini. Anggera tak kupas ini berarti ini. Nanggilah dengan ke bahasa kiri. Eh, mak ayah channel ni ke balon atau villa set TV tu channel kau balon tu? Balon. Mana dah hitam ni berapa? Wagi adi apa nak kata itu, tetapi mana kata teruni, oleh itu ni sah. Aku tidak mahu masuk masnan, mahat.
වෛද්‍යවරයෙක් ගාවට එක්කරන් ගියාද අම්මට ඉස්සෙල්ලා? ආ කියන්නේ කේ මම ආවට පුරේ කියලා. මොනවද කරන්න ඕන කියලා කියන්නේ? මම බලලා මොනවද කරන්නේ කියලා. මං කියන්නේ වෛද්‍යවරු මොනවද කියන්නේ? එයාලා නම් කියන සාලි තමයි ඕනේ. දැන් හරියට කවල නිකන් පත් කරලා කියන්නේ මේ ප්ලේට් එකක් වගේ දාලා. දුර වැඩි එක තමයි ප්‍රශ්න තියෙන්නේ පුතා. හරි මම ඔය පැත්තට එන වෙලාවක ඔයා මට විස්තරටි කියවනවද? මම එන වෙලාවක එන්න බලන්න. ඔයා මේ ඩෙමෝ එකට ඔයාගේ ඇඩ්‍රස් එකයි ඔයාගේ දුරකථන අංකයයි සියල්ලම මේකට එවලා තියන්න. ඔයාගේ නම කියන්න අපෝ. සෙනුලි සංසල. හරි දැන් දවල්ට එහෙම කාලා දෙන්නේ. තාත්තාද වැඩට ගියාද? මොනවද කරන්නේ? කුලි වැඩ. හැමදාම වැඩට යනවද? හැමදාම වැඩට යනවා. නංගිලා දෙනන් දාලා වාට යන්නත් බෑනේ ජොබ් එකට නේ අම්මක් දාලා. අම්මට ගොඩක් ආදරේද ඔයා? ඈ හොඳම වයසනේ මගේ පොඩි දුවගේ වයස. ඒ හින්දාද මට කතා කරන්න ඉතුනේ? බයක් හිතුන නැද්ද මට කතා කරන්න? බය හිතුන නැද්ද? දැන් සතුටුයිද දැන් කතා කරාට පස්සේ? දැන් අද සතුටුයිද දැන්? දැන් බණ්ඩාර මාමන්දෝ කියලා හිතෙන් දැන් දන්නවද දැන් මේව බලුවට පස්සේ? හරිද? හරි. කොහොමද අඳුර? ඈ? දැන් හරිනේ නැහැ ඉතින්. දැන් සතුටු නම් ඇතිනේ. ඉතින් සතුටු නෑ. දැන් මම එන්න ඕනද? ඔව්. ඇවිල්ලා. දැන් බලලා යන්න. බලලා ගියන් ඇති. හරි මං එන්නම් වෙලාවක. හන්දේ. ඇයි යන්නන්නේ? මොනාද මතක් වුණේ? කොట్లా ඒ යන්නද? ඇයි?
නැස් දෙක කඳු හරි කමක් නැහැ මගුතේ මම එන්න වෙලාවක එන්නම් හරි මට පුළුවන් වෙලාවක එන්න කොහොම හරි මම බලමු දුර ගමන් නම් මේ දස් දෙක යන්නේ නැහැ මම ඔයාව බලමු දැන් ඔව් මම දැන් කෙනෙක් කිව්වා මම සමීප නැහැ කියලා ටිකක් අමාරුයි දුර යන්නේ නැහැ මහන්සි. හරි මම එනම් කතා කරලා එන්න ඔයාලා විසිට එක මට දාලා තියන්න මේකට. හරි මම ෆොටෝ දාන්න. අම්මගේ නංගල දෙන්නගේ තාත්තගේ වාගේ සේරම ෆොටෝ ටික දාලා තියන්න. විසිට ඇඩ්‍රස් එකත් මට දාලා තියන්න. ෆෝන් නම්බර් එකකුත් දාලා තියන්න. කොයි වෙලාවක හරි එන්න. ඔයාගෙන මට වෙලාවක් තිබුණොත් මම රටවටාම යනවනේ පුතේ. වෙලා තියෙන්නේ මට කාලය මදි ප්‍රශ්නේ ඒකයි. හරි බලමු පෙර පිනක් අතිබුණා වාසන දෙන්න කොහෙද තේරෙන්නේ මම වාසනාවක් තිබුණා තේ එවයි මාව එතෙන් දෙත්තබැය ආ කොබලා ප්‍රදේශ ගත්තේ ආහා බුදුන් අදිනවද අර පහනදියා හැමදාම කොයි පැත්තටද තියන්නේ ගෙදර නොරක අවතියන්න නැගෙනහිරද බස්නාහිරද කොහෙදද එන අද වෙනස් කරනවද එන අද පහන දිව්වද තාම නැහැ නේ තාම නැහැ කරත් දැන් තියනවා දැන් හරි වෙලා ආ එනම් දැන් දැන් ගිහිල්ලා ආසනේ ගලවන්න හරිද ආසනේ දකුණු පැත්තට හරි උතුරු පැත්තට හරි තියන්න තියනවා අද තියන්න ඒ අද ආසනේ වෙනස් කරන්න දකුණට හරි උතුරට හරි වඳින්න හොඳේ මොන නැගිනේරට හරි බස්නායරට හරි වඳින්නේ නැතුව උතුරට හරි දකුණට හරි වැඳලා පහන තියලා ප්‍රාර්ථනාවක් කරන්න ජීවිතේ වෙනස් වෙන විදිය බලන්න පහනම් තියන දෙයිය බලන්න නැතිනම් බණ්ඩාරම වරගත්තේ දෙයිය බලන්න නැති එක්කෙනා බණ්ඩාරමම බලයි කියලා හිතුවද දෙයිය බලන්න නැති නිසා බණ්ඩාරමමවත් බලයි කියලා හිතුවද ඔව් මෙතෙන් බණ්ඩාරමම මම වෙනස් බණ්ඩාර දෙයියවත් බලයි කියලා හිතුවද? ඔව් ඉතින් මට මේක හිතන්නේ තමයි ගත්තේ. අනේ මාමේ අනිත් පල්ලෙන් මෙන්න. මගේ අම්මට පොඩි ලොකද කියලා දෙන්න මුකුත් එපා. හරි මම තාත්තට ජොබ් එක පුන්නා. මාළු වල නැත්නම් වෙන එකක් තියයි තව වෙන්නේ. හරි පිටන් ගන්න එපා මට ඉගෙන ගන්න බැරි වුණා ඒක නම් කියලා දෙන්නලා ඉගෙන ගන්න ඕක කරේ ඒක මතින් කො අපි නම් කියලා දෙන්නට උගන්නු මාත් ඒක තමයි කියන්නේ දැන් මට හරි ඉගෙන ගන්න බැරි වුණා නත හරි මගේ අම්ම චුට්ටක් බත නම් කරේ ගන්න මම හරි අද ගෙදර ගිහිල්ලා ඔයා පහන වෙනස් කරන්න. හරි? බුදුන්ට කියන්න මේ දුක කියන්න ඔයා මට කිව්වනේ. ඔය බුදුහාමුදුරන්ට කියන්න. හරිද? ඔය කතාව කියන්න බුදුහාමුදුරන්ට කියලා ඉල්ලීමක් කරන්න ඔයා ප්‍රාර්ථනාව කැටි කරගන්න බුදු පිළිමයක්ද තියෙන්නේ ගෙදර? ඔව් පහනේ. ඇදලාම කහවලලා හරි ලෑල්ල ගලවලා ඔයාට පුළුවන් විදිහට නැත්තම් ගලවන්න බැරි නම් තුවාල කරගන්න නැතුව ඔයා දකුණට හරි උතුරට හරි පහන තියන්න අද හරි මලුයි පැන් එහෙකුයි බුදු පහනයි කියලා අම්මගේ අත් දෙක අල්ලලා වැඳලා අම්මගේ අතින්ම තියන්න සනීප කරලා දෙන්න කියලා අම්මා රයිට් තේරුණාද අම්මට ගොඩක් ආදරේ ඉඳ නේද මම කඳුළු හෙලන්නේ මං කැමති අම්මට ආදරය කරන දූල පුතාලට ඔයා ඔය ලස්සනට අද ඉන්නේ ඔයාගේ අම්මා නිසා. තේරුණාද?
අතපය කඩන්න නැතුව හදලා නේද අම්මා තියෙන්නේ. දැන් අද අම්මගේ කකුල් දෙක කොහොම මේ වෙලා ඉන්නකොට වාට දුකයි නේද? වාට හොඳට ඇවිදින්න පුළුවන් නේද? ඈ? ඒ අම්මගේ ශරීරයෙන් බියපු කිරි තමයි වාගේ ඇඟේ තියෙන්නේ. තේරුණාද? ඒ කිරි වලින් තමයි වාය හැදුනේ. තේරුණාද? ඒ නිසා තමයි උදේ පාන්දරේ කරේ ඉන්නත් එක්ක ඉන්නවද වෙයි කියලා එන්නේ කියලා. ඒ මොනවා වෙයි කියලා. හරි පුතේ. මාමයි පුළුවා විදිහට මොකක්ද උදව්වක් කරා. හරි. අද ඔය වැඩේ කරන්න ඉස්සෙල්ලා. ඉස්සෙල්ලා දෙවිය බුද්ධ ආර වාව රැක දෙවි. රයිට්. ඔයා තනියෙන් කොහෙවත් යන්න එපා. දැන් ඔය පාරේ ඉන්නේ තනියෙන් නේද? ඔව් මේ පාරේ. ඔව්. දැන් ගෙදර යන්න රැ වෙන්න කලින් ගෙදර යන්නකෝ ඔයා. රයිට්. ගෙදර යන්න කෑ වෙන කලින් කොහෙවත් යන්න එපා අම්මලා වම ඉන්න ගිහිල්ලා ඔයා මේ පහන වෙනස් කරලා බලන්නකෝ ජීවිතේ වෙනස් කරන්න පුළුවන්ද කියලා බලමු අපි හරි ප්‍රාර්ථනාවක් ඇති කරමු හෙට උදේටත් මේ විදිහට පහන තියන්න දවස් 3ක් විතර තියන්නකෝ දවස් 3යි 7ක් විතර තියන්න වෙයි ඉතින් බලමු නේද බලමු ඉතින් දවස් 3ක් 4ක් 5ක් 6ක් වෙනකොට මොකද වෙන්නේ කියලා බලමු ඔයා සද්භාවයෙන් මේ වැඩේ කරන්නකෝ ඔයාට හරි වර්ධින්නේ නැහැ පුතේ ඔයා අම්මට ගොඩාක් හරි ආදරේ ඒක නිසා ඔයාට කවදාවත් වර්ධින්නේ නැහැ වෙන මිනිස් වෙන ළමයි අවුරුදු 15 16 වෙනකොට අම්මලා අමතක කරලා තාත්තලා අමතක කරලා වෙන අය පිටිපස්සෙ යන හැබැයි ඔයා ගිහිල්ලා නැහනේ ඔයාගේ අම්මගේ ගාව ඉන්නවා තාමත් ඔයා එක්සෑම් ලියලා ඉවර වෙච්ච ගමන් ඒ වගේ ගෑනු ළමයි යනවා හැබැයි ඔයා ඒ අතින් වා අති විශිෂ්ටයි රයිට් ඒ නිසා ඔයා ඔය 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 ක්‍රියාදාමය කරන අම්මා අම්මට ආශිර්වාද අම්මගෙන් ආශිර්වාද ඉල්ල ගන්න කවදාවත් වරදක් කරන්න එපා රයිට් ඔයාට හොඳ ශරීරයක් තියෙනවා ලස්සන ශරීරයක් තියෙනවා වාට රැකියාවකුත් හම්බ වෙයි කොහොම හරි රයිට් ඒ පැත්ත මං හදලා දෙන්න බලන්න මං එන්නම් එතකන් ඔයා ওই ප්‍රාර්ථනාව මං ඇති කරගන්න රයිට් වාගේ මිස්ටර් ටික මට ඊමේල් වලට දාන්න එනක් හරි නම් පුස්සන නැහැ දැන් රැවෙන්න කලින් ගෙදර යන රැ වුණා දැන් දැන් අයත් වහුලානේ දෙයියන් එන්න මම හරි මං එන්න පුස්සන නැහැ බලන්න මේ වගේ දුරකථන ඇමතුම් එනවා අපට ගොඩාරියක්. ඉතින් බලන්න මේ මේ අවුරුදු 16ක ගෑනු ළමයි. ඉස්කෝලේ යන විදියක් නැහැ. ගාමන්ට යන. අම්මගේ කකුල් දෙක ගන්න නැහැ. නම් චූටි නංගලා දෙන්නෙක් ඉන්නේ. ඉන්න තැනක් හරි ආකාරව නැහැ. දොරවල් ජරෙන් මුකුත් නැහැ. ඉතින් මේ වගේ දුරකථන සාහසයක් දවසක දෙනවා. නමුත් පුළුවන් විදිහට අපි රෙකෝඩ් කරලා ඔබව දැනුවත් කරන්නේ මට දුර ගිහිල්ලා මේ දවස්වල ඉන්න එන්න හැකියාවක් නැති නිසා තමයි මේ විදිහට හරි ජනතාව දැනුවත් කරන්නේ. ඉතින් ආදරණීය මිනිස්සුනි පුළුවන් නම් වෙලසති YouTube නාලිකාව නරඹන ඔබට අපි ආරාධනා කරනවා. මේ සෙනු ඍද්ධුව ඉල්ලන කඳුළු සලසලා ඉල්ලපු ඒ ඉල්ලීම කාට හරි කරන්න පුළුවන් නම් මට කතා කරන්න. 076 286 88 072 250 68 88 මම කොහොම හරි දුර බලන්න නැතුව ගිහිල්ලා මේ උදව් කරන්න බලන්න. ඔබේ උදව් උපකාර අත්‍යවශ්‍යයි. මේ වයසේ ගැහණු ළමයි ඉන්න අම්මාවරුනේ. මේ වයසේ ගැහණු ළමයි ඉන්න ප්‍රියවරුනේ ඔබට ආරාධනා කරනවා. ඒ වගේම මේ වයසේ ඉන්න ආදරණීය සහෝදරියන් ඉන්න ආදරණීය අයියලාට මතක් කරනවා. පුළුවන් නම් උදව් කරන්න. ඒ චූටි දුවට ජීවිතේ කොච්චර නම් කඳුළු සලනවාද තමන්ගේ අම්මගේ කකුල් දෙක සනීප කරලා දෙන්න කියලා. කන්න බොන්න නැතුව ඉන්න හිටින්න තැනක් නැතුව එප්පා වෙලා ගමේ ජීවත් වෙන්නේ අසරණ චූටි දුවට අපි සරණක් එන්න අපි අපේ යට දකමු. වෙලස්සේ මනුස්සකම ලංකාවට.